ஜப்பானி உத்தர பாதிப்பு ஆண்டுவின் விபாக்ஷியட்டத் விபாக்ஷியன் ஆண்டுவிட்டத் பனினிக்கு மேதாவச்சுல சாமான்னி தயாக்னே ஏ அதரத்துரே பெண்ணாய ஆபாவு பனினிக்கத் வினுவா ජාතික හෙළ උරුමේ හිටපු නියෝජ්‍ය මහලිකම් උදේ ගම්මන්පිල මහත්තයාත් ආණ්ඩුවෙන් ගිහින් ආයෙත් ආණ්ඩුවට ආවේ පක්ෂයේ පළාත් පාලන නියෝජිතයෝ 17 දෙනෙකුත් අරගෙන මේ පැනෙල්ලටයි ආපහු පැනෙල්ලටයි හේතු කාරණා දැනගන්න අපි කතා කළා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාට කුමනි උත්තරබදිමු අයිබෝන් සුබෝදසනක් මන්ත්‍රීතුමා සුබෝදසනක් අපි මෙහෙම හමු ආණ්ඩුවෙන් පැනලා ආපහු ආණ්ඩුවටම පැන්නේයි ඇත්තෙන්ම ආණ්ඩුවේ එළිය යන්න සාධාරණ හේතුවක් තිබ්බා ආපහු එන්න සාධාරණ හේතුවක් තිබ්බා ආණ්ඩුවෙන් ගියේ ඇයි කියලා කියමු ඉස්සෙල්ලම මේ ආණ්ඩුවේ යහපාලන පිළිද අපිට අවුරුදු දෙකක් පුරාවට සටනක් තිබ්බා ඒ සටන කරගෙන යද්දි මේ ආණ්ඩුවේ එළියට ගිහිල්ලා මේ සටන අපි ආණ්ඩුව තුළ දැවැන්ත සටනක් කරත් ආණ්ඩුවෙන් අපිට ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගින් යහපාලන විලුම් නැවුම් බලවේගයක් ගොඩනැගිය යුතුයි කියලා අපේ පක්ෂයේ ඇතුළේ කිව්වේ මම ජනාධිපති වර්ණයට කලින් මේ යෝජනා ඉදිනකොට අපි ආණ්ඩුවෙන් යනවා කියන එක පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශිරපත් කළෙත් මම ඒ නිසා අපි ජනාධිපති වර්ණයට පෙර අපේ යෝජනා වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අපි ආණ්ඩුවෙන් එළියට ආවා අපි ආණ්ඩුවෙන් එළියට ආවේ ආණ්ඩුව නරකයි ඊට වඩා හොඳ බලවේගයක් අපි ගොඩනැගිය යුතුයි කියන අදහසෙන් එතකොට ආපහු ආවේ අපි ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා දවස් 4කට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් එළියට ආවා එතනින් තමයි අපි වෙනස් වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් එළියට ආවට පස්සේ අපේ පක්ෂය අය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඇතුළු රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් අසුද්ධ සන්ධානයට එකතු වෙන්න තීරණය කරා අපි දන්නවා චන්ද්‍රිකා මෙතනිය තමයි ඉතිහාසයේ බිහිවුණු චෞර රැගින රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ වැඩිම යටපත් කළ ඒකාධිපති නායකයා ඉතින් චෞර රැජිනක් එක්ක ඒකාධිපති නායකයෙක් එක්ක අපිට බී කළ හැකි යහපාලනයක් නැහැ ආණ්ඩුවත් හොඳ නැත්නම් ගිය තැනත් හොඳ නැත්නම් ඔබතුමාට තිබුණනේ මැදිස්ත්‍ව තැනක ඉන්න අනිවාර්යයෙන් මේක කරන්න බෑනේ අත් මම සාධාරණ බයක් ඇති වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරාවි කියලා දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණොත් කා ගාවද පාර්ලිමේන්තු බලයේ තියෙන්නේ පාර්ලිමේන්තු බලය හැදෙන්නේ සම්බන්ධන්ගේ 16යි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ 47යි ඊටු ටික චන්ද්‍රිකා මැතිණියගේ මෛත්‍රී පාලනයේක ජනාධිපතිව නටවන්නේ චන්ද්‍රිකා රනිල් සම්බන්ධන් යන තුන්දෙනා ඔබතුමාගේ හිටපු පක්ෂයේ මහලේකම් ඒ කියන්නේ පාටලි චම්පිකරණවක මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුවේ තියෙන්නේ මෙගා ඩීල් කියලා ඔබතුමා එක නෑ කියනවද අනේ අම්මෝ තියෙනවා හැබැයි ඔය බලේ තියෙන අතර කට්ටිය එහෙම නොතිබ්බ කට්ටියද චන්ද්‍රිකා මෙතනේ 94 බලයට ආවා මාස කිහිපයක් ගියේ තවක්කාල් ගනුදෙනුව කරා සිවිල් සංස්ථාව පෞද්ගලීකරණයේදී ෆ්‍රාන්සියෙන් ගෙන්නු දුම්රියෙන්ගින් සම්බන්ධයෙන් දැවැන්ත දූෂණයක් වුණා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේදී වෝටර්ස් එජ් හෝටලේ තියෙන ඉඩම පෞද්ගලීකරණය කිරීමේදී එතුමිය වැරදි කළ බවට උසාවි ඔප්පු වුණා ආණ්ඩුවේ මෙගා ඩීල් වලින් දූෂණ සිදු වෙනවා කියලා චෞර රජිනව රජකරණයක නතර වෙනවද වැඩි වෙනවද මෙහෙන් එහාට පැන්නා එහෙන් මෙහාට පැන්නා ඔබතුමාට දේශපාලන අනාගතයක් තියෙයිද කොහොමත් මේ මොහොතේ මම හිතන්නේ මගේ අනාගතය ගැන නෙවෙයි රටේ අනාගතය ගැන රටේ අනාගතය සුරක්ෂිත වෙන්න නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉදිරියට දමාගෙන පසුපසින් සිටින රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් හවුල අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි ඒ පරාජය කරලා ඉවරලා අපි බලමු අපේ අනාගතේ කොහොමද කටයුතු කරන්න කියලා. ජාතික හෙළ උරුමේ කියන්නේ අනන්‍යතාවයක් සහිත දේශපාලන පක්ෂයක්. පක්ෂය අතහැරලා ආපු එක ගැන කනගාටුවක් එහෙම නැද්ද? ඇත්තම දවස් දෙකක් මම නිදි මරමින් කල්පනා කරා. ඉතින් මම මේ ගැන දවස් දෙකක් නිදි මරද්දි මට මතක් වුණා ඉංග්‍රීසි චිත්‍රපටිය Bridge on the River Kwai කියලා. ඒ චිත්‍රපටයේ තියෙනවා තමන්ගේ රටට එන ආක්‍රමණයන් නතර කරන්න තමන් ඉතාම දුක්මානසින් හදපු පාලමක් තමන් විසින් කුපුරා විනාශ කරනවා. ඉතින් අද ජාතික හෙළ උරුමේ අද එකතු වෙලා ඉන්න අසුද්ධ සන්ධානය දිහා බලද්දී මට තීන්දුවක් ගන්න වුණා මෞබිමයි පක්ෂය අතර තෝරා ගැනීමක් කරන්න වුණා මගේ පක්ෂයට ආදරේ හැබැයි මම මගේ රටට ඊට වඩා ආදරේ උත්තර බදිමු